ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද පෙරවරුවේ මහනුවරට පැමිණි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අස්කිරි මහා විහාරයේ වෙත ගොස් අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ වෙත ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබඩුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළා. දින 52 ඇතුළතදී ඔබතුමා මේ රජය නැවත අලුත් කරලා මේ බාර ගන්න ලොකු මෙහෙයුමක් කියලා ලොකු සටනක් කියලා සමගියේ. ඒ සමගිය දැන් නැහැනේ. ආණ්ඩුව ඇතුළේම ගැටලු තියෙනවානේ. මොකක්ද හේතුව? යම් යම් මතවාද ප්‍රකාශ කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. කවුරු හරි මතවාදයක් මතයක් ප්‍රකාශ කරා කියලා ඒක මාධ්‍ය තුලින් උලුප්පලා පෙන්නවා කියලා. ඒ සමගිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අපි සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙනවා. පාර්ලිමේන්තුව තුලත් ස්ථාවර ආණ්ඩුවක් හැටියට අපි දැන් ගොඩනැගිලා තිබෙනවා. එතකොට මම කියනවා මේ සුමන්දිරන් මන්ත්‍රීමාණ්ඩලය සම්බන්ධ මන්ත්‍රීමාණ්ඩලය ඕන විදිහට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැඩ කරන්න කියලා. එක එක බිල්ලු මවන්න හුඟක් අය උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. දැන් ඊයේ මාධ්‍ය අර සුමන්දිරන් මන්ත්‍රීමා කියනවා මේක සමහරට මේකෙත් මේ බෙදෙන්න පුළුවන් කියන මේ ඉඟියක් දෙනවා. කවුරු කෙසේ කිව්වත් අපි කවුරුත් දන්නවා මේ රටට අහිතකර දෙයක් අපේ රජයක් යටතින් කෙරෙන්නේ. අපිත් මහජන නියෝජිතයෝ. ඔතන තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒතකොට අපි බොරුවට පපුවට ගහගත්තේ නැතුවට, ලේබල් ගහගත්තේ නැතුවට මේ මාතෘභූමියට ආදරය කරන මිනිස්සු. මේකේ වැලි කැටයක් ගානේ අපි දන්නවා අපි උපදිනේ මේකේ, ජීවත් වෙන්නේ මේකේ, කවදා හරි මිහිදන් කරන්න මේ භූමිය. ඒ නිසා මේ භූමියට ආදරය කරන මිනිස්සු හැටියට කිසි ලෙසකින්වත් අපි සිටින පාර්ලිමේන්තුවක අබමල් රේනෝකින්වත් රටට අහපතක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් ඇතුළු අපේ කණ්ඩායම තුළින් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා.